තිස්සකුටි ආරච්චි මන්ත්‍රීවරයා කියන ඒවට උත්තර දෙන්න ගියොත් එතුමා කියන ඒවා ඔබතුමාලා දන්න නිසා එතුමා අද කියන එක මොකද්ද කියලා එතුමාට හිතවත් මතක නැහැ. ඒ වගේ අයට උත්තර දෙන්න වෙන එක පිළිබඳවත් මම කනගාටු වෙනවා. නමුත් එතුමා චෝදනා කරන්නේ රට බංකොලොත් වෙනකොට අපි තැමතිවරු ඇත්ත. මම හිටියේ ප්‍රවාහන කැබිනට් තැමතිවරයා හැටියට. හැබැයි ප්‍රවාහන අමාත්‍යාංශ නිසා රටක් බංකොලොත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම එතුමා කල්පනා කරන්න ඒ වෙලාවේ ධනාධිපති කවුද? ඒ වෙලාවේ අගමැති කවුද? ඒ වෙලාවේ විශේෂයෙන්ම මුදල් ඇමති කවුද? අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෝලියෝ හැටියට එතුමා වචනයක් කියන්න අපි කැමති නැහැ. නමුත් සත්‍ය තමයි ඒ වෙලාවේ ප්‍රධාන තනතුරු සියල්ල දැරුවේ රාජපක්ෂවරු තුන්දෙනෙක් මුදල් අමාත්‍යංශයේ ඇතුළුව. ඉතින් මේවා අවසන් එනවනම් අපිටත් උත්තර දෙන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් උනත්. දැන් ඒ වගේම දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා චෝදනා කරන ඔබතුමාට මාපෝමික දෙකක් දුන්නා කියලා මේක සත්‍යද? ඒක අමූලික බොරුවක්. මම මේ මාධ්‍ය ආයතන වලටත් එතුමාටත් දැන් අඩු දාන්න උපදෙස් දීලා තියෙනවා. එතුමා ගලගෙදර සහ හතරලියද්ද ගැන කතා කරනවා. එතුමාට මම මතක් කරන්න කැමති සරත්තමුණුග මහත්තුමා හිටපු මුදල් ඇමතුමා. එතුමාට තමයි තිබුණේ ලංකාවෙම බාර් පර්මිට් ඉෂුව කරන්න. හැබැයි එතුමාවත් මමවත් ඒ කාලේ කිසිම බාර් පර්මිට් එකක් කිසිම තැනකට ඉෂුව කරලත් නැහැ. වෙන කෙනෙකුට හිතවතෙකුට ලබලා දීලත් නැහැ. ඔය එතුමා කියන ඔය හතරලියද්ද ප්‍රදේශයේ මට මතකයි තිබුණු එකම සුරාසලත් අමුණුග මහත්තුමා ඒ කාලේ වහලා දැම්මා. ඒ නිසා එතුමාට හිතන දේ එහෙම වේදිකාවල කියන්න දෙන්න බෑ.